ඇයි කෙනෙක් ගැහණියකෝ වේවා පිරිමියකෝ වේවා ඇයි අනියම් සම්බන්ධතාවයකට යොමු වෙන්නේ? ඇත්තට මහත්මනේ මේක මං හිතන්නේ අපිට තල කීපයකින් කතා කරන්න පුළුවන් දෙයක්. මංචි ටිකිරි මාරි. කොහොමද ටිකිරි මොලේ? සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිස්සු ජන ව්‍යවහාරය ඇතුලේ කතා කරන කාරණයක් තියෙනවා. ඒ වගේම මෙවැනි දෙයක් පුළුල් ලෙස අපි හිතමුකෝ සමාජ විද්‍යාත්මක කෝණකින් කතා කරන්නත් පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලම සමාජ විද්‍යාත්මක කෝණකින් කතා කරලා සාමාන්‍යයෙන් ජන මට්ටම් වලින් අපි කතා කරමු. මොකද අපි හිතමුකෝ පවුල කියලා කියන එක රටක් ඇතුලේ ලෝකෙ ඇතුලේම සංස්ථාවක් හැටියට අපි ජීවත් වෙන්න සංස්කෘතිකව හදාගත්තු ක්‍රමවේදයක්. එතකොට පවුල ඇතුලේ එතකොට ජීවිත කාලෙම දෙන්නේ විසගත්තට පස්සේ පවුලක් වෙලා ජීවත් වෙනවා කියලා ජීවිත කාලෙම ඉන්න ඕන. එතකොට අපි දන්නවා අපි පුද්ගලයෝ හැටියට පෘථග්ජනයෝ හැටියට ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ඓතිහාසික වශයෙන් ජීවත් වෙන ක්‍රමවේදයක් හදාගත්තට ඒක ලේසි වැඩක් නෙවෙයි. එතකොට ගොඩාක් කාරණා බලපාන්න පුළුවන් මේ අනියම් සම්බන්ධතා ඇති වෙන්න ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත්. එතකොට අපි හිතමුකෝ පුද්ගලයෙක්ගේ බැඳීමක් අපි ආදරය කරද්දී ආදරය කළ විවාහයකට එද්දී ලොකු බැඳීමකින් කෙනෙක් එකතු වෙනවා. ඒතර ඒ මොහොතේ බැඳීම ගැනයි අපි කතා කරන්නේ. එතකොට යාළුවලා ඉන්න කාලේ එහෙම නැත්නම් ප්‍රොපෝසල් එකකින් අපි තමුන් යෝජනාවකින් විවාහ වුණත් ඒ වෙලාවේ ඒ තත්ත්වානුරූපිතව ඒ වයසට සාපේක්ෂව ඒ ගැළපීම් අනුව තමයි විවාහයකට එළඹ ගන්නේ. නමුත් යම් කාලයක් ගියාට පස්සේ වෙන තත්ත්වයන් යටතේ අලුත් දේවල් සම්බන්ධතා නිර්මාණය වෙන්න පුළුවන්. අපි ගැඹුරින් මේක කල්පනා කරොත් මේක හරිද වැරදිද කියලා කියන කාරණේ නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒතොර හැමෝටම දැන් අපි ඇතිලා තියෙන තත්ත්වේ අපිට කාටවත් දරාගන්න බෑ නියම් සම්බන්ධතාවයක. ඒක වෙනම කාර්යයක්. නමුත් මේකට අපි හේතු. මොකද හැමදෙස්සම හේතුවක් නැතුව ඵලයක් ඇති වෙන්නේ නැහැ. ඒතොර මේ හේතු ගැනයි අපි කතා කරන්නේ ඵලල් විදිහකට. එතකොට අපි හිතමුකෝ ඒ වෙලාවේ දැන් මම අද කාට හරි ආදරේ කියද්දිම ඇත්තටම ආදරේ කියලා කියනවා ඒ ඇති වෙන තැනදී මානසික මට්ටම් ඇතුලේ. ඒතර සම්බන්ධතා ස්වභාවය ඇතුලේ. හැබැයි තව අවුරුදු 10කින් එළඹෙන තත්ත්වයන් අපි දන්නේ නැහැ. එළඹෙන තත්ත්වයන් ඇතුලේ වෙනත් විදිහේ සම්බන්ධකම් වලට මිනිසුන් යන්න පුළුවන්. එතකොට මේක අපි ගැඹුරින් තේරුම් ගන්න ඕන කාරණයක්. එතකොට අපි නිකන් ද්වේෂ සහගත ලෙස මේ ගැන කතා කරනව වෙනුවට අපිට පළල් විදිහකට මේක කතා කරන්න පුළුවන්. මෙහෙම හිතමුකෝ අපි. එතකොට පුද්ගලයෙකුට කපසාදයක් ඇතුළේ ජීවත් වෙන නම් කාරණා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් තමයි මං හිතන්නේ ලිංගික ජීවිතය. ඉතාම හොඳ ලිංගික ජීවිතයක් අවශ්‍යයි. ඊට පස්සේ අන්‍යෝන්‍ය අවබෝධයක් තේරුම් ගැනීමක් මානසික බැඳීමක් අවශ්‍යයි. ඊට පස්සේ අවශ්‍යයි මොකද්ද? ආර්ථික හොඳ ආර්ථිකයක්. යම් මොකද අපි ජීවත් වෙන ආර්ථික දේශපාලන ලෝකයක. ඒතොර ඒක ඇතුළේ ජීවත් වෙන හොඳ ආර්ථිකයක් අවශ්‍යයි. ඊට පස්සේ මේ හොඳ සමාජ සම්බන්ධතා ජාලයක්. මේ ටික සම්පූර්ණ වෙන්න ඕනේ විශාල කාලයක්. එකට ඉන්නයි මිනි මේ යන්නේ විවාහය කියලා කියන්නේ සමහරට අවුරුදු 50ක් එකට ඉන්නවා 60ක් එකට ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒක ඇතුළේ ඉන්න මේ කාරණා අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕන. හැබැයි ඒක සඳහා අපි කී දෙනෙක් ලෑස්තිද? අපි පොඩි කාලේ ඉඳන් ජීවත් වෙච්ච සංස්කෘතියක් අරගෙන තව දෙන්නේ කෙනෙක් කෙනෙක් මෙහෙන් එනවා තව කෙනෙක් අනිත් පැත්තෙන් ඒගොල්ලෝ අරගෙන එන සංස්කෘතීන් දෙකක් එකට බැඳිලා එතකොට ඒගොල්ලන්ට අපි තුමු හොඳ ලිංගික ජීවිතයක් ගත කරන ලිංගිකත්වය ගැන යගේ තියෙන මතවාදය පවා බලපාන. එතකොට ඒ බැඳීම හරියට හැදුන් නැත්තම් ඒ මානසික බැඳීම හරියට හැදුන් නැත්තම් ඒ සමාජ සම්බන්ධතා ජාලයේ ආර්ථික හරියට බැඳුන් නැත්තම් යම් කිසි විදිහකට කෙනෙක් පෙළඹෙන්න පුළුවන් අනිය සම්බන්ධක. මේක සාධාරණීකරණය කරනවා කියලා හිතන්න එපා. නමුත් අපිට එහෙම වෙච්ච දුකෙන් ඉන්න කෙනෙකුට මේ ගැඹුරෙන් මේක හිතුවොත් වෙන විදිහකට මේක තේරුම් ගන්න පුළුවන් හින්දායි මම එතනින්ම මේ කාරණේ මතු කරන්නේ. අපි මේ වැඩසටහන පුරාවට මතර මෑය සඳහන් කරා වගේම අනියම් සම්බන්ධතාවයක් කියන්නේ මේක හරිද වැරදිද කියන මතය නෙමෙයි. මෙන්න මේක ඇතුලේ ඇති වෙන්න පුළුවන් මානසික තත්ත්ව. ඇයි මේ විදිහ දෙයක් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව තමයි කතා කරන්නේ.